අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා සෝවිං ඉට් සඳා YouTube channel එකට. ඔන්න අපි ගොඩ කාලෙකට පස්සේ අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම අද යාලුවන්ට කියලා දෙන්න යන්නේ මේ පර්ස් එක කොහොමද ලේසියෙන්ම මහගන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. දැන් අපි බලමු අපේ පර්ස් එක මහගන්න කොහොමද කියලා. මේකට අපිට ඕනි වෙනවා මේ විදිහේ ඔයා කැමති රෙදි කෑල්ලක්. ඒ වගේම තව පර්ස් එක ඇතුළට දාන්න රෙදි කෑල්ලක්. ඒ වගේම ෂිපර් එකක් ඕන වෙනවා. මේ වගේ කඩේ තියෙනවා මැනල ගන්න ෂිපර්. මේ විදිහට ෂිපර් එකක් ඕන වෙනවා. ඒ වගේම ෆැඩින් ඕන වෙනවා. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉස්සෙල්ලාම අපි අපේ පර්ස් එකේ බ්ලොක් එක ඇඳගෙන ඉමු. මම අඟල් නවයක් පළල අඟල් 11ක් දිග ත්‍රිකෝණාස්රයක් ඇඳගන්න ඕන. හරි, දැන් මම මේක මේ විදිහට කපා ගන්න. ඊළඟට මම මේක මේ විදිහට දෙකට නවා ගන්න. මේ විදිහට පළල පැත්ත එකට තියලා දෙකට නවා ගන්නවා. හරි, දැන් මම මේ කොනේ ඉඳලා මේ නැම්මේ ඉඳලා කොන තියෙනවනේ එතන ඉඳලා අඟල් එක හමාරක් මෙහෙට අරගෙන අඟලක කොටුවක් අඳිනවා. මේ විදිහට මෙහෙට අඟලක් තියලා මෙහෙටත් අඟලක් තියලා අඟලක කොටුවක් ඇඳ ගන්න. හරි, දැන් මම මේක මේ විදිහට කපලා ඉවත් කරගන්න. දැන් මම මේක මේ පැත්තට මෙහෙම නමලා තියාගෙන මේ පැත්තේ මේ වගේම මේක මේ හැඩයම කපා ගන්න. හරි, දැන් අපේ බ්ලොක් එක කපාගෙන ඉවරයි. දැන් අපි මේකේ රෙද්දෙන් කපා ගන්න ඕන. දැන් මම රෙදි කෑල්ල අරගෙන මේ විදිහට අපේ රෙදි කෑල්ල අරගෙන මම කපාගත්තු බ්ලොක් එක මේ විදිහට තියලා මේ රෙදි කෑල්ලෙන් කපා ගන්නවා. Thank you.
හරි. දැන් මම බ්ලොක් එකිනෙත් කපාගෙන ඉවරයි. දැන් මම මේක පැඩින් එකේ තියලා කපා ගන්න. මේ විදිහට පැඩින් එක තියලා මේක කපා ගන්න. හරි දැන් මම ඔයාලට කිව්වනේ යටරක් දාන්න රෙද්දක් ගන්නවා කියලා. අන්න ඒක මෙහෙම තියලා ඒකෙනුත් මම අර වගේම කපා ගන්නවා. දැන් මම මේකත් කපාගෙන ඉවරයි. ඊළඟට මෙන්න මේ විදිහට මේක තියලා මේ විදිහට අනිත් දෙක උඩින් තියලා මේක වටේම මහගෙන යන්න ඕන. දැන් මම මේ විදිහට මේ තුන මේකට තියලා මේ විදිහට වටේම මහගෙන යනවා. මම මේක වටේම මහගෙන ඉවරයි. දැන් මම මේකේ වැඩි කොටස් ටික කපලා ඉවත් කරනවා. හරි දැන් මම මේකට ෂිපර් එක අල්ලන්නයි යන්නේ. දැන් මම මේ විදිහට ෂිපර් එක අරගෙන මේ විදිහට මේ ෂිපර් එකේ හොඳ පැත්ත මේ රෙද්දේ හොඳ පැත්තට තියලා මේ විදිහට තියලා අල්ලගෙන යනවා. හරි දැන් මම මේකේ වැඩි කොටස කපලා ඉවත් කරා. හරි දැන් මම මේකම මේ පැත්තට අරගෙන මේ ෂිපර් එක මේ විදිහට ගලවනවා. ඔයා මේකේ පැත්ත මාරු කරගන්න එපා. මේක මේ විදිහට මෙහෙම හොඳ පැත්තට තියලා අර වගේම ෂිපර් එක අල්ලගන්න. දැන් මේ ෂිපර් එකේ මේ කොටස මේ ෂිපර් එකට දාගන්න ඕනනේ. හින්දා මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. මේ විදිහට මෙතන තියෙන ප්ලාස්ටික් කොටස මේ විදිහට ඇදලා අරගන්න ඕන. ඒ වගේම මම අනිත් පැත්තේ මේ විදිහට ප්ලාස්ටික් කොටස විතර මේ විදිහට ඇදලා අරගත්තා. හරි. දැන් අපි මේ දෙකම එකතු කරලා මේ විදිහට මේ ෂිප් එක දාගන්න තමයි යන්නේ. මේ විදිහට මේ කොනෙන් ෂිප් එක මේ විදිහට ඔයාලා දාගන්න. ඔයාලා මේක මේ විදිහට දාලා එහෙම ඇද්දට පස්සේ මේ ෂිපර් එක ගන්නට වැටෙනවා. මම මේ දාගත්ත ෂිපර් එක චුට්ටක් විතරක් වහලා මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. විදිහට කන පිට පැත්ත හරව ගන්නවා. හරි දැන් මම ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට මේ දෙක කියලා මේ විදිහට මැස්ම ගහගෙන යනවා.
දැන් මම අනිත් පැත්තේ ඒ වගේම විහෙට ෂිප් එක හොඳට එළියට තියලා ඇස්මක් ගහගෙන යනවා. දැන් මම මෙන්න මේ කොටස මේක මේ පැත්තට හරවලා මෙන්න මේ විදිහට තියලා මෙතනින් මැස්මක් ගහගෙන යනවා. ඒ වගේම මම හැම පැත්තක්ම මේ වගේ මේ විදිහට මැස්මවල් ගහගන්නවා. මේ විදිහට මම හතර පැත්තම සමානව මහගත්තා. දැන් මම මේක මේ විදිහට අනිත් පැත්ත ගහගන්නවා. මම මේ විදිහට ෂිප් එක මහලා බලනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. ඉතින් ආදරයෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න කියලා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.